අපේ දවසේ ආදායම දිනපතා මගේ අතට ලැබෙනවා. මේ කොල්ලෝ කෙල්ලෝ පරිගණක තාක්ෂණය උසස් ලෙස හදාරපුවා. ගෙවල් වලට කියලා තියෙන්නේ ලොකු සමාගමක සේවය කරනවා කියලයි. මේකත් හොඳ කම්පැනියක් තමයි. මේ අයට මම හොඳට ගෙවනවා. එතන පිරිසට අපේ පැමිණීම ගැන වගේ වගක් නැත. ප්‍රධානියා පැමිණි මොහොතේදී පමණක් අසන් වලින් නැගිට ගෞරව කළ මූන් තප්පරයක් පමණ පුදුමේරදි දැස්වලින් මාදිස විමසුම් බැලුම් වෙලා සුපුරුදු ලෙසින් පරිගණක තිරයට දැස් දල්වාගෙන රාජකාරිය නිරත වෙනවා. මමයි අපේ ප්‍රධාන කළමනාකරුවේ හැරුණව වෙන කිසිම කෙනෙකුට මේ කාමරේ තහනම්. මේ වගේ තැනක් මගේ කාමරේ ඇතුලේ තියෙනවද කියලාවත් අපේ ගැන්සිය වැඩි දැනෙක් දන්නේ නැහැ. මේ අය පුදුමයෙන් වගේ ඔයා දිහා බැලුවේ එකයි. මෙතනින් එළියට යන පඩිපෙළට එහා පැත්තෙන් දොරක් තියෙනවා. මේ අය ඇතුළු වෙන්නේ පිට වෙන්නේ එතනින්. දොරකඩ බිත්තියේ කම්පැනියක් හැටියට නමක් ගාලා තියෙනවා ඉච්චරයි. අපි දෙදෙන යලිත් සෝභාව මත ගිලී සිටියමු. මෙහි පෙනෙන නොපෙනෙන සිරු දේ අලි බබසා හොරු 40 කතාව එමිනි. මගේ වික්ෂිප්ත බව වටහාගෙන දෝ අසල බලා හිඳින බ්‍රීම ට්‍රොලියට අත දිගු කරන ඔහු මා දෙස බලයි. මම ට්‍රොලිය ලං කරගෙන වීදුරුවට බීම ස්වල්පයක් ගෙන අමුවින්ම අමාශ කළා. අද මේ කියන්නේ අනේ හිඟා කන බිස්නස් එකේ අලුත් පැතිකඩක් ගැන. මේ හිඟා කෑමේ බිස්නස් එක මුදලාලි කියන කතාවක් තමයි. රාජු මහා දෙරීමට කැමතිසේ දතයුතු නොදතියුතු සෑමදේම අවංකව මා ඉදිරියේ පවසාලයි. ඒ පැහැදීම හිතවත්කම විනා මෝඩකම නොවේ. අසනීප වලින් මියගිය ළමයි වෙනුවෙන් අපි බොරු කියලා සල්ලි එකතු කරන්නේ නැහැ. හැබැයි එහෙම කරන අය ඕනතරම් පළමු කිවිසුම අවුරුද්දකින් හෝ දෙකකින් අවසන් වුණාම කිවිසුම දීර්ඝ කරන්නේ මව්පියන් හෝ රෝගී පුද්ගලයා කැමතිනම් විතරයි. මේ කාලයේ අතරතුරදී රෝගියාට අවශ්‍ය ප්‍රතිකාර ලබා දෙනව විතරක් නෙමෙයි වකුගඩු ආබාධයක් නම් රජයේ රෝහල්වල පොරොත්තු ලේඛනයේ නම ලියාපදිංචි කරනවා. වකුගඩුවක් ලැබුණොත් ඒක බද්ධ කරනවා. වැඩේ කියන්නේ ආබාධය නිසා මුදල් ලැබෙනකොට වැඩි දෙනෙක් සුව කරගන්න කැමති නැහැ. කැකිරාවේ බොහෝ දුප්පත් පවුලක දරුවෙක් අපි ළඟට ආවා. එතකොට වයස අවුරුදු 3යි. හරිම ලස්සන කිලිපැටික්කි. පියාගේ බීමත්කමයි රේස් සූදුවයි නිසා අම්ම මෙයාලව දාලා වෙන කෙනෙක් එක්ක ගිහින් තාත්තා පොඩි දරුවෝ උස්සගෙන මගේ ළඟට ආවේ හඬාගෙන. තාත්තෙක් උනාට එයාගේ වයස අවුරුදු 20යි. අවුරුදු 18 දී තමයි කසාද බැඳලා තියෙන්නේ. ඔය රජරට පැත්තේ කෙල්ලකොල්ලෝ අඩු වයසින්ම විවාහ වෙනවනේ. මේකත් අන්න එහෙම එකක්. කෙල්ල උස්සගෙන එනකොට ඒකේ වයස 15යිලු. දූසුගීත්තේ තමයි පවුල එකම දරුවා. අඩු වයසේදීම වකුගඩුවක් තරක් වෙලා අවුරුදු 2ක ගිවිසුමක් ගැහුවා. ඒ දරුවගෙන් අපි ගොඩක් හම්බ කළා. ඒ අතරතුරේදී පුද්ගලික රෝහලකින් මෙයාට හරියන වකුගඩුවක් බද්ධ කරන්න මම සූදානම් කළා. වැය වෙන මුදල ලක්ෂ 20යි. එහෙම කළේ ඒ පුංචි දරු පෙට්ටියට මගේ හිතේ ඇතුළු දරු සෙනෙහස නිසායි. කසාද නොවැන්දත් දරුවෙක් මල්ලෙක් නැති වුණත් මාත්ලේ මස් වලින් හැදුණු මිනිස්සෙක්. ආදරය සෙනෙහස මේ හදවතිනුත් උපදිනවා. රජු එසේ තෙබලන්නේ හැඟීම් බරවයි. මේක අහලා ඔයා පුදුම වේවි. දරුවට සැත්කම කරලා සූපත් කරවන්න අර තිරිසන් තාත්ත කැමති වුණේ නෑ. ඌට ඕන උනේ මුදල් සූදු කෙලින්න මත් පැනට වෙන ගෑනු ළඟට යන මුදල්. මොකද අපි සෑහෙන ගානක් මාසකට ඌවතට දුන්නනේ. මලක් වගේ අහිංසක දරු පැටියව සනීප කරගන්න ඌට උවමනාවක් තිබුණේ නෑ. මට උන් හිටිතැන් අමතකුණා. ඒ වෙලෙම අර තිරිසනාට ගහලා පැන්නුවා. මගේ අය කැකිරාව යවලා විපරම් කරවලා රාජාංගනයේ පැත්තේ දෙවෙනි මිනිහත් එක්ක හිටපු දරුවගේ අම්මව ගෙන ගත්තා. දරුවා දැක්කම ගෑණිට කෑ ගහලා ඇඬුණා. මොන දේ කළත් අම්ම කෙනෙක්නේ. පුංචි කෙල්ල අම්මට තුරුල් වෙලා හිටපු හැටි මේ දැනුත් පේනව මගේ. පස්සේ පොලිසිය පැමිණිල්ලක් කරලා දරුවව අම්මව බාරයට පත් කරලා සැත්කම කළා. වියදම 140ක් විතර වුණා. දැන් දරුවගේ වයස අවුරුදු 8යි. අම්මගේ දෙවෙනි මිනිහත් දරුවට ආදරේ. මේ අය දැන් පදිච්චය තලාව පැත්තේ. දරුවගේ පාසල් වියදම් හැම එකක්ම දරන්නේ මමයි. හොඳටම සුවපත් වෙනකම් බෙහෙත්වලට වියදම් දරුවෙත් මමයි. අදටත් මාසකට වතාවක් මම කනබුණ දේ අරගෙන තලාවට යනවා කියලා බලන්න. තිරිසන් තාත්තා එතනටත් ඇවිත් සද්ද දාලා තිබුණා. මම ඌ අපේ අයලව කොළඹට ගෙන්නවනගෙන දෙකක් දීලා තර්ජනය කළා. ඒ පවුලට කරදර කරොත් මරලා හංගනවා කියලා. ඊට පස්සේ ඌට වෙච්ච දෙයක් නැහැ. මට බැරි වුණොත් මගේ කෙනෙක් මාසයකට වතාවක් දරුව බලන්න යවනවා. මම මැරෙනකම් මේක කරනවා. ඔහු මහා සසුමක් හැලුවා. රජතුමා පුදුමාකාර මිනිසෙක් යයි මට හිතුණා. මෙතරම් තරදඬු රළු පරළු මිනිසෙකුගේ හදවත වරික වෙඬරු පිටක්සේ උණුවීම පුදුමාකාර නොවේද? මට දෙවන වතාවටද බීම බඳුනට සුරත දිගු කළේය. ඉතින් ඇයි කසාදයක් කරගත්තේ නැත්තේ? මොන කසාදද? තරුණ අවදියේ මේකටම කිවිල ගියා.
දැන් මගේ වයස 47යි. මේ වයසට මව බඳින ගෑණි කවුද? ඒක අතකට සල්ලි තියෙනවනම් ගෑනුද? පඤ්ඤන් නේද? සල්ලි විස කරනකොට සුපර් කෙල්ලෝ අතට එනවා. ඒක අතකට කස්සාද බඳපු අය විඳින දුක් කන්දරාව හැනකොට පෙනෙනකොට තනිකර ජීවිතයේ සැහැල්ලු සුන්දර බවක් දැනෙනවා. ඔව් හොරහෙන් මාද බලන්නේ ඇත්ත නේදයි විමසින්නක් වෙන්නේ. මා විවාහකයෙකු බව මොහු තනි. යාචකයන්ට අමතරව එක් එක් අංශවල රජු යටතේ සේවය කරන සංඛ්‍යාව 50කට ආසන්නයි. ඔහු වැඩිපුර එළියට පාලියට යන්නේ නැත. හම්බ කරන ආදායමෙන් සමාජයට උපකාර කරයි. මහරගම අපේක්ෂා රෝහලටද ඔහු නිතර ආධාර උපකාර කරයි. අවිස්සාවෙල්ල පැත්තේ දුෂ්කර ආරණ්‍ය සේනාසනයකට මාස්පදා දන්පිර නමයි. මඩකලපුවේ උපන් ගමේ වෙසෙන සොහොයුරාට සොහොයුරියට පිටවෙයි. ඔවුන් විවාහකව දරුවන් සිටින මව්පියන් උවත් ඔවුන්ගේ දරුවන්ගේ ඉගොන්වට නොමසුරුව වියපහදම් කරයි. ගමේ අය සිතා සිටින්නේ හනීෆාට කොළඹ ව්‍යාපාර කීපයක්ම හිමි බවයි. මට හරියට ඉගෙන ගන්න බැරි වුණා. ඒ අඩුව පිරෙන්නට පිට කෙනෙකුට හරි දරුවෙකුට හරි ඉගෙන ගන්න උදව් කරනවා. තලාවේ දරුවට මම වියදම් කරන්නෙත් ඒ අදහසින්. මුදල් අපි මැරෙනකොට අරගෙන යන්නේ නැහැ. හම්බ කරනවා නම් වියදම් කරන්න. ඒ රජුගේ අදහසයි. දවසේ ආදායම කොච්චරක් විතරද? මාස් නැසියෙතු ප්‍රශ්නයක් ඇසුවෙමි. ඔහු මැදහසින් මා දෙස බැලියේ. දවසකට රුපියල් 100ක් පයින්නවා. අඩු දවසුත් තියෙනවා. පොයට ආගමික උත්සව කාලෙට හොඳයි. සිංහල වෘතු කාලෙට නම් වැඩක්ම නැහැ. මොකද කොළඹ වැඩි ජනකායක් කැවසෙන්නේ නැහෙනි. එන්නේ කන්තෝරුකාරයෝ විතරයි. ඒ අය මුදලක් පිටට දෙන එක ඇඟෙන් ඇටයක් ගන්නවා වගේ. ඔව් සිනාසි. යාචකවත් අඩු දවසුත් තියෙනවා. පුංචි ළමයි එහෙම දවසේ කුලියට දෙන අම්මල තාත්තල කොළඹ ආවට ඕන තරම් ඉන්නවා. දරුවට පිටිකිරි වේල් කරන්න දීලා නිදි කරවගෙන තමයි බිස්නස් කරන්න කියලා අපේ අයට උපදෙස් දීලා තියෙන්නේ. අතට ලැබෙන මුදලින් කෑවට බීවට තහංචි දමන්නේ නැහැ. හැබැයි මොනව කළත් උදේට වැඩට ඉන්න ඕනේ. ඉස්සරහට එන්නේ නැත්තල. මේ කාලේදී අපි වැඩි අවධානය මීගමුව කොච්චි කඩේ වෙන්නපුවගේ ක්‍රිස්තියානි ප්‍රදේශවලට ගැට කපන අනුන්ට ගින්දර දෙන අය මායටි දෙන කුඩ්ඩොත් නැහැ. සමහර මුදලාලිය තමන් යට සිටින යාචකයන්ට සාධාරණව ගෙවන්නේ නැහැ. මම එහෙම නැහැ. මට හම්බ කරලා දෙන අයගේ දුක සැප බලනවා. ඒ නිසා මන් ළඟ වැඩ කරන්නේ ගොඩක් යාචකයන් කැමතියි. සිංහල අලුත් අවුරුද්දට රජු විසින් තමන් යටතේ සේවය කරන සෑම කෙනෙකුටම ප්‍රියසාදයක් පවත්වයි. සේවක මඩුවලට වෙනම තැනක ගරු ගම්භීරවත් යාචකයන්ට ඔවුන්ට නවතින් සපේන ස්ථානය ඔවුන්ට සරිලන ආකාරයෙන් සම්භාෂණ පැවැත්වේ. මධුවිත ස්තරම් ආහාරය රජු විසිනි. එක් කොන්දේසියකි යාචක ඇදුමින් ප්‍රියසාදයට පැමිණීව තහනම් වේ. වැරහිල හැඳගෙන මුහුණ පුරා වවාගත් ගණරැවුල් හා බුලත් ඝාටින් බැඳුරු තත්පිල සහිතව නොයෙකුත් යාතිනී කියමින් ඔබෙන් යදින අපිරිසිදු පෙනුමෙති හිඟන්නන්ගේ සැබෑ ස්වරූපය මෙම ප්‍රියසාදයේදී දැකගත හැකිය. සමහරු ආර්ය සිංහලය ඇතමෙක් ලන්ඩන්ගේ බණ්ඩාරවරුන් මෙනි. කාන්තා පක්ෂයේ ඩෙනිම් ජීන්ස් වලින් හය හෙල්ස් වලින් සැරසී ටින් කල කෙහවලු සමග චැන්ඩි පාට සැරසීගෙන මේ බව මදුටුවේ එවැන්නකට සහභාගී වී නොව රජුගේ අතට හිර වී තිබෙන නවීනතම ඇපල් ස්මාර්ට් ෆෝනේ ඇති ඡායාරූප එකතු වෙනි. බස් රථවල හිඟාකන ක්‍රමවේදයක් තියෙනවා. ළඟ ළඟ ටවුන් සර්විස් බස් වල නැගල වැඩක් නැහැ. දුර ගමන් බස් වල තමයි ආදායම හොඳ. මේවට වැඩි වශයෙන්ම දාන්නේ තමන්ට හරි තමන්ගේ බිරිඳට දරුවෙකුට අම්මට තාත්තට ඥාතියෙකුට තියෙන අසනීපයක් ගැන හඳුන්වල දීලා සම්මාදම් කරන අය. මේකට හොඳ මුකරි බවක් තියෙන්න ඕන. බස් එකේ යන අයට ඇඬෙන්න කතා කියන්න ඕනේ. මේ වැඩේ කරන අය අපි සතියක් පුහුණු කරනවා. ඇත්තටම සුළු හරි අසනීපයකින් පෙළෙන අයගේ වෛද්‍ය සහතික තමයි ඉදිරිපත් කරන්නේ. මචං උදව්වක් කරපන් කියලා බස් වල යන තරුණ කොල්ලන් ළඟට එහෙමත් නැත්නම් තරුණ ජෝඩු ළඟට ලඟ වෙලා ලැමිනේට් කරපු තඹ කොළයක් එහෙම නැත්නම් බෞද්ධ කොටියක් රුපියල් 50ට 100ට විකුණන කුඩ මා ළඟ නැහැ. දැන් තහවල් වී ඇත. වායු සමීකරණයෙන් යුත කුටිය හැරුණු විට මුළු කොළඹ දැවෙමින් තිබුණු නිසකේ. රජුගේ දිව ආහාරයට ලැබුණු ආරාධනියද එහෙමම තිබේ. මධුවිත දෙ හැමින් ඇත. අනිත් එක ඔයා වගේ කෙනෙක් එක්ක කතා කරන්නත් මට ඉඩක් නැත්තේ විශ්වාසයක් නැති නිසා. මම සාමාන්‍යයෙන් කාර්යබහුලයි. අද දවස වෙන් කළෙත් මගේ මිත්‍රයාගේ ඉල්ලීම නිසා. එයා ඔයාව හරි ඉහලින් රෙකමදාරු කළා. එතන ඒ විශ්වාසය රකිවි කියලා මම හිතනවා. මට ඒක ආගමක් නැහැ. පන්සලට, පල්ලියට, කෝවිලට පුළුවන් විදිහට ආධාර උපකාර කරනවා. පාසලොස්සක පොයට ගංගාරාමයට නම් යනවා. රෑ හදපාන බේරි කොළපාට වතුරට වැටිලා දිලිසෙන හැටි බලන්න මම හරි ආසයි. බෝතල් වැඳලා ඇවිත් වලාකුළු බැම්මට හෙත් වෙලා පැය ගණනක් එහෙම ඉන්නවා. විස්කි බෝතලයට අත යොමින් ඔහුගේ හිඟන රජකු දන කුවේරයෙකු අතරින් සෝබාදහමේ අසිරියට වසඟවන සංවේදී මිනිසෙකු මගේ ඇස් ඉදිරිපිට වාඩි වී සිටි. අපි ලංච් වලට යමු. ඔහු කොල්ලපිටියේ සමුද්‍ර මාවතේ තරු හෝටලයක නමක් කිය. එතන උඩ තට්ටුවේ මොහොත පිණිපිනි කැම ගන්න මම හරි ආසයි. සුරතින් ගත් මධුවිත සමග මා සමීපයට විත් ඉඳ ගන්නා ගමන් රජුගේ
මෙම කතාව අසද්දී ඔබට අරාබි නිසොල්ලාසේ එන කතාදරයක් කිව්වක් මෙන් කුතුහලයක්ද ප්‍රශ්නාර්ථයක්ද දැනෙන්නට ඇති බව මිසකේ. ඇත්තෙන්ම මේ පුංචි රටේ මෙවැනි දේ සිදු විය හැකිද? මගේ හෘද සාක්ෂියට අනුව මෙසේ පවසන්නම්. මෙහි මනක් කල්පිත වන්නේ පුද්ගල නාමයන් පමණකි. හෙට දිනේදී පස්ත්‍රියේ තුම්බ්‍රයේ නොවෙසේ නම් හන්දියකදී මහමග පදික වේදිකාවකදී දහසක් යදිනී යදිමින් ඔබෙන් සිඟමන් ඉල්ලන අහිංසක පෙනුමැති යාචකයා හිඟන රජකුලඟ වැටුපට සේවය කරන සේවකයෙකු විය හැකි බව ස්ථිරවම මාහට දැන් ඔබට කිව හැකිය. සමාජයේ මිනිසුන් ඉදේ යදිනී කියමින් හිඟා කරන මිනිසුන් හිඟන රජකු යටතේ සේවය කර කුලී සේවකයෝය. හිඟන රජෙක් කිව්වට ඔවුන් කිසිදා හිඟන රජවරුන් නොව දනකු උයරයන්නේ. සමාජයේ යථාර්ථය එයයි. එය අපේ සමාජයේ මිනිසුන් තේරුම් නොගන්නා තාක්කල් මෙවැනි හිඟන රජවරුන් තන කුවේරවරුන් තව තවත් පෙරටට බිහිවීම කිසි දිනක නැවැත්විය නොහැක. මේ වීඩියෝවෙන් ඔබ යම් දැනුමක් ප්‍රයෝජනයක් ලබා ගත්තා නම් වීඩියෝවටත් ලයික් එකක් දාලා ඔබගේ අදහසත් පාදින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. ලංකාවේ අපි සමග රැඳී සිටි ඔබ සැමට සුබ දවසක්. දිනපතා අලුත් පුවත් නරඹන්න පහත බටන් එක ක්ලික් කර අපව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම කුඩා සීනුව එපුවොත් අපි වීඩියෝවක් දාපු ගමන් ඔබට දැනගන්නත් පුළුවන්.